රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් ලැබුවා වූ නව වසර ඔබට සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සියත උදෑසන පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. හැට පැන පුතිස් දහසක් ගෙදර යද්දී හැට පැනලා රට කාලා සතුට උතුරා ගන්න දියවන්නාවේ කුමාර සැපගෙන අද ටෙලිවැකියෙන් විදුලි බිල වැඩි කරන යෝජනාව ජනවාරි 2 වෙනිදා කැබිනට්ටුවට බිල වැඩි කරන්න කලින් දේශපාලඥයින් බිල් ගෙව්වද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රශ්න කරයි අනිසි බියක් ඇති කරගන්න එපා විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ ජනක කියයි අනීතික විදිහට වැඩි කළොත් නීතිය ඉදිරියට යනවා අදානිට සුලම් බලය යුග දනවි කැලණිතිස්ස සෝබා දනවි ඇමරිකානු සමාගමට විදුලිය වැඩි කරන්නේ ඒකයි ආනන්ද පාලිත හෙලි කරයි අත්සන් 20000 පෙත්සම ජනපතිට බාර දීම දහවනදා දේශීය පුවත්තයි දැන් අවධානය විදුලි බිල ඉහළ නැංවීමට වූ යෝජනාව ජනවාරි 2 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි අනීතික ලෙස ඉහළ දමන විදුලි බිලට එරෙහිව නීතිය ඉදිරියට යන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ විදුලි බිල වැඩි කිරීමට හේතු වන සත්‍ය කරුණු සමගි වෘත්තීය සමිති සඳහනේ කැඳවුම් කරු ආනන්ද පාලිත ඊයේ හෙළි කළා විදුලි බිල වැඩි කිරීමට අදාළ යෝජනාව එළමෙන දෙවනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව හා ස්ථාවර ගාස්තුද වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ ඒ අනුව මුල් ඒකක 34 දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ ඒකක 31 සිට 60 දක්වා එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි විය හැකි ඒකක 61 සිට 90 දක්වා දැනට අය කරන රුපියල් 10ක ගාස්තුව මෙම සංශෝධනය මගින් රුපියල් 42 දක්වා වැඩි කිරීමට නියමිතයි එසේම ඒකක 91ත් 120ත් අතර කාණ්ඩයට අදාළව දැනට අය කරන්නේ රුපියල් 50ක් ඒ ලෙසම පවත්වා එමෙන්ම මුල් ඒකක 37 දැනට අය කරන 121ක ස්ථාවර ගාස්තු රුපියල් 400 දක්වා වැඩි කර තිබෙනවා. රුපියල් 250 ස්ථාවර ගාස්තුව සංශෝධනයෙන් පසුව ඉහළ යන්නේ රුපියල් 550ක් ලෙසයි. ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩවලට අය කරන රුපියල් 360 ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වා වැඩි වීමට නියමිතයි. එසේම ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අය කරන රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1500 දක්වාද ඉහළ යනු ඇති. මේ අතර විදුලි බිල වැඩි කිරීමට කිසිම විටක එකඟ නොවන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ. ඒ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැතකීමේ අවස්ථාවට එක් වෙමින් හැමකම ජනතාවට පටවන ඒ නිසා දේශපාලනඥයන් විසින් විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු තියෙන බිල් යොල අපට ඔප්පු කරන්න ඕන අපි ගෙවලා ඉවරයි කියේ මට තියෙන බරපතලම ප්‍රශ්නේ දැන් මේ රටේ රජයේ බලාපොරොත්තු වෙන්නේ සංචාරක ව්‍යාපාරයෙන් මුලින් ආර්ථිකය හදාගන්න ඒක සංචාරකව ලංකාවට එන්නේ මොනවද බලන්නේ බලන්නේ අපේ පුරාවස්තු අපේ වේර විහාර අපේ චිත්‍ර අපේ නටබුන් අපේ සංස්කෘතිය අපේ ශිෂ්ටාචාරය බලන්න සංචාරකව ලංකාවට එන්නේ නැත මොනවද බලන්නේ එතකොට බෞද්ධ සිද්ධාස්ථාන නිසා මේ රජයට ලැබෙන ආදායම කොච්චරද ලංකාවේ සියලු විහාරස්ථාන නොමිලේ විදුලිය දීලා අපි දන්නවා මේ මහජන උපයෝගිතා කොමිසම පනත සහ ඒ වගේම විදුලි බිල පනත 90 විදුලි බිල සංශෝධනය කළ හැකි වන්නේ මහජන උපයෝගිතා කොමිසමට පමණයි. ඒකට මේ කැබිනට්ෙන් අවසර ගැනීමක්වත් ඒ වගේම නියෝගයක් දීමක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. නියෝග පිළිගැනීමට අපි සූදානම් නැහැ. ඒකට හේතුව තමයි මේ විදුලි බිල වැඩි වීම සඳහා තියෙන ක්‍රමවේදයක්. මහජනතාවට මම හිතන්නේ බියක් අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. විදුලි බිල පනතට පරස්පරව අපි කවදාවත් විදුලි බිල සංශෝධනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ පිළිබඳ මහජනතාවට මම හිතන්නේ පැකිලීමක් ඇති කරගන්න එපා. ඒ අනුව අපි බලමු ලබන සමානේ මොකක්ද මේ එන කැබිනට් තීන්දුව
ඒ වගේම මේ එයාලා කියන ක්‍රමවේදය බලමු. ඒ අනුව අපි තීරණයක් ගමු. හැබැයි දැන්ට කියන්න තියෙන්නේ විදුලි බිල ඉදිරියේදී ඉක්මනින් වැඩි වෙයි කියන පදනමේ මහජන උපිතා කොමිසම නැහැ. එහෙම කවුරු හරි අනීතික විදිහට මේක කරන්න යනවා නම් එහෙම අපි නීතිය ඉදිරියට ගිහිල්ලා මේක නවත්වනවා. ඉහළ යාමට නියමිත විදුලි බිල ගැන සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මෙලෙස අදහස් පළ කළා. අදානිට දෙන්න යනවා සුලම් බලයයි නොරච්චෝලි. අපි වගකීමෙන් කියන ඇමරිකන් සමාගමකට දෙන්න යනවා නිව් ෆ්‍රොස්ටර් කියන සමාගමට යුග දනවිය කැලණි 30 සොබහදානිය ඇතුළු බලාගාර ටික දෙන්න යනවා නිව් ෆ්‍රොස්ටර් එනර්ජි වලට. තාම එල්එන්ජි ඇවිලත් නැ නිල නොලත් හොර සමාගමට. මෙන්න මේ සමාගම් වලට දීලා ජනතාව ගසා කණ්ඩායි මේ බලශක්ති අමිතිවරයා විදුලි බිල වැඩි කරන්න. අඩු කරන්න ඕන මොහොතේ අඩු කරන්නේ නැහැ. එහෙනම් ඉඩ නොදිය යුතුයි. පැහැදිලිව ජනතා ජීවත් කිරීම සඳහා දෙවනි කරල්ල නිරායුධව ආරම්භය යුතුයි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය 20-22 වසර අවසන් වීමට තවත් ඇත්තේ පැය කිහිපයක් පමණයි නේද? වයස අවුරුදු 60 සම්පූර්ණ වුණු 30,000ක් දෙනා අද විශ්‍රාම ගියා. ඒක ඇත්ත. 60 පැන්නමවත් නිදහසේ ඉන්න ඕනේ නේද? දරු මුණුබුරන් එක්ක කාලය ගත කරන්න ඕනේ. යන තැනකට පිනක් දහමක් කරගන්නත් ඕනේ නේද? මේ අද විශ්‍රාම ගිය බොහෝ අය අඩුම ගානේ අවුරුදු 25ක් 30ක් 35ක් රාජ්‍ය සේවයේ සිටි අය. අවුරුදු 35ක් විතර උදේ හවස වැඩට ආව ගිය අය නේද? ඒ අය තමයි අද විශ්‍රාම ගියේ. මේ විශ්‍රාම ගිය අය අතුරින් සැලකිය යුතු පිරිසකට හිත හදාගෙන සතුටින් ඉන්න පුළුවන් වේවි. මන්ද තමන්ගේ රාජකාරිය රටක් වෙනුවෙන් හරියට ඉටු කළා කියලා. ඒ අයට අපෙත් ගෞරවය පුද කරනවා. හොරා කන්නේ නැතිව, පගාව ගන්නේ නැතිව, රටවැසියන්ව රස්තියාදු කරන්නේ නැතිව, කාලය කන්නේ නැතිව සේවය කළා නම් තමයි හොඳේ. නමුත් ඔබ අතර හොරා කාපු, වංචා කළ, පගාව ගත් අයට අපි එකක් මතක් කරනවා. එක දවසක් එනවා අපි කළ පව් අපරාධ මතක් වෙන. ඔවුනේ එදාට සතුටින් දෑස් පියාගන්ට බැරි වෙනවා සිකුරුයි. ඒක දන්නේ ඔබයි, ඔබේ හිතයි, ගෙදර අයයි, ඔබ ළඟට සේවය ගන්න ආපු අයයි තමයි. එහෙම නේද? කොහොම වුණත් ඉතින් දැන් ගිය අය ගියානේ, ඒක ගියාවේ. නමුත් මේ සුදේශ කටයුතු රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත කියපු කතාවකට නම් උත්තර නොදී යන්ට හිතෙන්නෙම නෑ. ඔහු මෙන්න මෙහෙම කිව්වා. අදින් රාජසේවකයෝ 30,000කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යනවා. රාජසේවකයෝ 30,000කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යද්දී සමහර තැන්වල සමහර පුද්ගලයෝ ප්‍රකාශ කරනවා රාජසේවයේ කඩම් වැටී රාජසේවයේ පවත්වගෙන යන්න පුළුවන්. මම හිතන්නේ එහෙම වෙයි කියලා. මගේ විශ්වාසය සුගිය 2021 අයවැයෙන් අවුරුදු 60-65 බවට පත් කළාට ඊට පෙර අවුරුදු 60න් හැමෝම විශ්‍රාම ගත්තා. ඒක ඇත්ත. දැන් ඔබ මේ නොකිය කියන්නේ ඔය ගිය අය වැඩක් කළේ නෑ කියලානේ නේද? එහෙමද? හොඳයි, ඉතින් එහෙමනම් ඔබ හරි. හොඳේ, දැන් ඊළඟට අපට අහන්න තියෙන වැදගත්ම ප්‍රශ්නේ අහන්න යන්නේ ඔබෙන්. රාජ්‍ය සේවයේ හිටියේ වෘත්තිකයින්, කුමන හෝ විෂයක් ප්‍රගුණ කළ අය, කුමන හෝ විෂයක අත්දැකීම් ඇති අය, අඩුම ගානේ පොලිසියේ හිටපු අයට හොඳට පැමිණිල්ලක්වත් ලියාගන්න පුළුවන්නේ නේද? ඔවුනේ. දැන් ඊටත් ප්‍රථමයෙන් මෙන්න මේක අහන්නකෝ. අපිට කියන්නකෝ, ඇයි මේ 60ේදී විශ්‍රාම යව්වේ කියලා? ආ, ඇයි එහෙම තීන්දුවක් ගත්තේ? 60ේදී විශ්‍රාම යන්නේ වැඩ කරන්න තියෙන හැකියාව අඩු වෙන නිසායි. ඒක තමයි ඇත්ත. අලුත් පරම්පරාවකට උඩට එන්න ඉඩ දෙන්න ඕන නිසායි. ඒක තමයි ඇත්ත. දැන් බලන්නකෝ, මේ රට ගොඩනගන, මේ රටට ප්‍රතිපත්ති හදන තැන, ඒ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදකීන් ඉන්න තැන කොහෙද? පාර්ලිමේන්තුව නේද? ඇයි මේ නීතිය ඒ අයට වළංගු වෙන්නේ නැත්තේ? ආ, 60 නෙවෙයිනි, සමහරු 80ත් පැනලා ඉන්නවනේ. ඒ කියන්නේ එතන ඉන්න අයගේ විතරක් මේ වයසට යන්ට යන්න මොලිය වැඩෙනවද, ඇඟ ශක්තිමත් වෙනවද, හයියෙන් දුහන්ට පුළුවන්කම හම්බ වෙනවද? මාරහිනේ නේද? ආ, වැඩෙනවා නම් ඇති සමහර මේ අර හොරා කන්ට පුළුවන් ඥානය නේද? රටේ අනිත් 60 පැනපු අයට වෙන දෙයක් තමයි ඔතන ඉන්න අයටත් වෙලා තියෙන්නේ වෙන්න යන්නේ. හරිද? අනික බලන්නකෝ, සාමාන්‍ය රජයේ
සේවකයෙකු අවුරුදු 25ක් 30ක් විතර ඉඳලා තමයි විශ්‍රාම වැටපට උරුමකම් කියන්නේ නේද? ගුරුවරයෙක් ගත්තොත් ඒත් එහෙමමයි. නමුත් මේ අපූරු දියවන්නාවේ උන්දලට අවුරුදු 5න් විශ්‍රාම වැටුප ලැබෙනවනේ. මාරයිනේ නේද? අර මයිකා මයි පෙට්‍රල් එයාලගේ නීති එයාලම හදාගන්නවා, එයාලගේ නඩු එයාලම අහගන්නවා නේද? හොරාගේ අම්මගේ පේනත් ඒගොල්ලොම අහනවා. මාරයි. දැන් ඔය විශ්‍රාම ගිය රජයේ ඉහළම නිලධාරීන් කීප දෙනෙකු හැරුණාම ඔය ගිය 30,000 අතරින් අඩුම ගානේ 25,000ක්වත් ජීවිතේට ගුවන් යානයක ගිහිල්ලා නැහැ. හොයලා බලන්න. හරිද? ජීවිතේට 5-star කියන්නේ තරු පහේ හෝටලයකින් කෑම කාලා නැහැ. හරිද? අඩුම ගානේ දරු මුණුපුරන් එක්ක දඹදිව වන්දනාවක්වත් ගියේ නැති අය තමයි ඔය වැඩි හරියක් විශ්‍රාමගේ පිරිස අතර ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. ගෙවල් හදන්න, වාහන ගන්න, දරුවන් කසාද බඳින්න, හරිද? බෙහෙත් හේත්වලට එක එක ජාතියේවට ණය වෙලා විශ්‍රාමගේ පිරිසක් ඔතන වැඩියෙන්ම ඉන්නවා. හරිද? අඩුම ගානේ ඔබ අතර කී දෙනාද කියන්නකෝ ජීවිතයේ වින්දි ඈ? අඩුම ගානේ හොඳ හෝටලයකින් අපේ රටේදිවත්, හරිද? දරු මුණුපුරන් එක්ක ගිහිල්ලා විනෝද චාරිකාවක් ගිය කී දෙනෙක් ඔබ අතර ඉන්නවද? ඒත් බලන්නකෝ, හැට පැනලත් රට කාලත් මහත් සතුටින් අද රට රටවල ඇවිදමින් තම දූදරුවන්ට සුර සැප දෙන පිරිසකට නේද අපි මේ රට සැරෙන් සැරේට බාර දුන්නේ, බාර දෙන්න හදන්නේ? ඔව්ද නැද්ද? අද 2022 අන්තිම දවස. හරිද? හෙට ලබන්නේ අලුත් අවුරුද්දක්. මේ යථාර්ථයේ තේරුම් අරගෙන පරණ ගොනා විකුණලා ජවය ඇති, ලෙඩ නැති, හොර නැති, හොරාට කොරග හන්නේ නැති අලුත් අශ්වයෙකුට ලාඩම් ගහලා රට දීලා බලන්ටම ඕනේ කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. දැන් ඉතින් අලුත් අශ්වයා කවුද? එයාගේ නම කියන්නකෝ. එක එක්කෙනාට උප්පැන්න ලියන්න අප සූදානම් නෑ. අපට පුළුවන් කමකුත් නෑ. ඒ අයිතිය ඇත්තේ ඔබට. ඔබයි ඔබේ බුද්ධිය ඥානය අවදි කළ යුත්තේ. එසේ කියමින් ටෙලිවැකිය අවසන් කරනවා. බඩු මිල අඩු, අඳුර නැති, කළු කුමාරයා එන්නේ නැති, බදු පිට බදු වදින්නේ නැති, දරුවන්ට තුන් වේලක් කන්ට ලැබෙන, පත පොත පෑන පැන්සල මිල අඩු, මහ උන්දලට හොරා කාපු උන්දලට ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබෙන වසරක් වේවා කියලා ප්‍රාර්ථනයත් එක්ක ටෙලිවැකිය 2022 අවසන් ටෙලිවැකිය මෙසේ අවසන් කරනවා. අනුග්‍රහය එකෝබා මතුරු සහ කෘමි විකර්ෂක ආලේපන සහ ස්ප්‍රේ ස්වාභාවික ශාක්‍ය සාරවලින් නිෂ්පාදිතයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිපැයුමකි. දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටින් කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමා වූ ඉතාම සියුම් ක්‍රියාවලියක්. මේ සඳහා හොඳම විශේෂඥයින් වන්නේ ජෝර්ජ් ගුණරත් ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි. විජය සෝයා නගට්ස් වෙජි නම් වෙජිම තමයි. විජය සෝයා නගට්ස් වෙජි නම් වෙජිම තමයි. ලමුන් සහ වැඩිහිටියන් සඳහා වන බාහිර රෝගී සේවා සහ සියලු වෛද්‍ය වාර්තා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට එකම තැනකින් Healthy Life Clinic. අමතන්න 0114700. හැම ෂර්ට් එකටම මහත්මෙක් ඕනෑ කර තිබේ. Emerald. Nova Chupa Chups. Thank fun rasa hatra kingma. Chupa Chups. Ivara ak nati fun neka. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල සහල් සංචිතය නැති බවට වාර්තා වෙනවා. ඒ බව හෙළිවන්නේ විගණන වාර්තාවෙන්. ආරක්ෂිත සහල් සංචිතයක් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දක්වාම පවත්වාගෙන ගොස් නැති බවට විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා. මෙම වැඩපිළිවෙල 2021 වර්ෂයේ අමාත්‍යංශයේ ක්‍රියාකාරී සැලැස්ම යටතේ ඉටු කර ගැනීම සඳහා සැලසුම් කළ කාර්යයක් වුවත් රට තුළ සහල් සංචිතයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි වාර්තා වන්නේ. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ට නොමිලේ යූරියා පොහොර ලබා දීමට රජය පියවර ගෙන තිබුණා. ආහාරයක් ඇති වෙන්නේ මේත පෙර මෙම වැඩසටහන් ක්‍රියාත්මක වුණා නම් ආහාර අර්බුදයෙන් මග අහර ගන්න ඕන නම් ගොයියට ප්‍රේම සාහන දෙන්න ඕනේ. තෙල් පොහොර ටික අඩු කරලා පොහොර ටික නිසි කාලට වෙලාවක් දීලා ගොයියා දිරිමත් කරන්න ඕනේ. ඇතිලා තියෙන මන්ද පොහොරන තත්ත්වයට එකම විසඳුම තමයි මේ ගොයියා දිරිමත් කරලා මේ වගේ සාහනදාය වැඩපළවල් රජය මගින් ක්‍රියාත්මක කිරීම කියලා මම රජයට වේවින් කියනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනවාරි අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ රජයේ බදු සංශෝධනයට විරෝධය පළ කරමින්. මෙම අනීතික බදුබරට විරෝධය පළ කරමින් අත්සන් 20,000ක් ලබා ගැනීමේ වැඩසටහන පසුගියදා ආරම්භ වුණා. එසේම එහි අදියර කිහිපයක්ම දිවයිනේ දිස්ත්‍රික්ක ආවරණය කරමින් මේ වන විටත් පැවැත්වෙනවා. වෛද්‍යවරුන් 20,000කගේ අත්සනින් යුතු අදාළ පෙත්සම එළමෙන දහවනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බහර දීමට නියමිතයි. මේ ඒ පිළිබඳව අදහස් පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ. මේ වෙන විට ආරම්භ කරලා තියෙනවා කළු සතියක්. ඒ පිටින්ට ඒ සතිය ඇතුළතදී රජයේ රෝහල් ඒ වගේම සියලුම ආයතන හරහා අපි විරෝධතාවයක් ඉදිරිපත් කිරීම නිසයි. මේ විරෝධතාවයෙන් අපි ඉදිරිපත් කරන්නේ රජයට මේ බදු ප්‍රතිපත්තිය වෙනස් විය යුතුයි, ඔවුන් අය කරගත යුතු පුද්ගලයන්ගෙන් බදු අය කරගන්න, බදු නිදහස් කරන්න පානික පුද්ගලයන්ට බදුට අය කරගැනීම සාධාරණ ජීවිතයේ වෘත්තිකයන්ගේ බදු ඉපත් කිරීමේදී සාධාරණ ප්‍රතිපත්තියක් ඇතුව බදු ඉපත් කිරීමට ඉදිරිපත් විය යුතුයි කියන කාරණාව තමයි පැහැදිලි කරගෙන අපි එළඹෙන ජනවාරි 23 වෙනිදා මේ විරෝධතා සතිය ආරම්භ කරන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොත්මලේ මහවැලි මහා සෑ පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොත්මලේ මහවැලි මහසෑය පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. එහිදී කොත්මලේ මහවැලි මහසෑය බාරකාර විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක හිමියන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාදය පළ කළා. පුදබිමේ නිරීක්ෂණ චාරිකාවක් නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු සොයා බැලූ ජනාධිපතිවරයා අනතුරුව පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක හිමියන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක කෙටි පිළිසඳරකද නිරත වුණා. දිවංගත දිසානායකගේ සංකල්පයකට අනුව මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ 1980 දශකයේ මුල්භාගයේ ඉදිකිරීම ආරම්භ කළ කොත්මලේ මහවැලි මහසෑය මෙරට විශිෂ්ට නිර්මාණයක්. හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනතාව සමග දිගටම නීතිවේදීන් ලෙස කටයුතු කරන බව අරගලයේ නීතිඥයන්ගේ සංවිධානය ඊයේ සහතික වුණා. ඒ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ වර්ෂය ඇත්තටම මේ රටට බොහොම අභියෝගාත්මක මෙන්ම පාඩම් කියලා දුන්න වර්ෂයක්. මේ දේශපාලන වාතාවරණය තුළ පුරවැසියාගේ වගකීම කෙබඳු ආකාරයෙන් විය යුතුද යන කාරණාව පිළිබඳ ගොහෝ පාඩම් කියලා දුන්නු අවුරුද්දක් මේක. අපි දැක්කා එදා ගාලු මෝදර පිටියෙන් මේ රටේ සෑම දිස්ත්‍රික්කයකම ජනතාව මේ රටේ පුරවැසියා සමස්තයක් වශයෙන් ඒ වින්ද දුක් ගැහැට වලට එරෙහි වන හඬ ගාලු මෝදර පිටියෙන් ආරම්භ වෙනවා. අරගලේ නීතිඥයෝ විදිහට අපි මේ වර්ෂය තුළ අපේ හැකියාවෙන් අපේ සමාජිකත්වයේ තුළින් අපේ නීතිඥයින්ගේ ස්වේච්ඡා මැදිහත්වීම තුළ අපට දෙන්න පුළුවන් දායකත්වය විවිධ කාරණා ඔස්සේ ලබා දෙමින් සිටිනවා. ඉදිරියටත් අපි ඒ දේ ඉෂ්ට කරනවා. ගෑස් තියෙනවා, පෙට්‍රල් තියෙනවා, නමුත් මේ රටේ ප්‍රශ්න කිසිදයක් විසඳිලා නැහැ. ලංකාවේ එතනින් එහාට ගිහලා උද්ධමනයත් එහාට වැඩි වෙලා. IMF ලෝන් එක සැප්තැම්බර් මාසේ එනවා කිව්වා, ඔක්තෝබර් මාසේ එනවා කිව්වා, දෙසැම්බර් මාසේ එනවා කිව්වා. අද වෙනතුරු IMF ලෝන් එක මේ ලංකාවට ඇවිල්ලත් නැහැ. එතකොට කියනවා ජනවාරි මාසේ එනවා කියලා. නෑ, ඒක මාර්තු මාසේ එනවා කියලා. ඉතින් මෙතනින් බැලුවම පේනවා මේ රටේ වර්තමාන පාලකයන්ට මේ රට පාලනය කිරීමට කිසිදු ක්‍රමවේදයක් නැති බව සක්සුදක්සේ පැහැදිලි. ජනතාව ඔබ මේ බොරුවෙන් මේ මුලාවෙන් අවදි වෙන්න. දේශපාලන සවරත්වයක් තිබුණොත් පමණයි මේ රටට IMF එක ලෝන් දෙන්නේ. ඒක කරන්න ඔය රාජපක්ෂලත් එකතු වෙලා කරන්න බෑ. රාජපක්ෂලව ආරක්ෂා කරන තාක්කල් මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ. ඒ පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. දැන් ඔබ සම්බන්ධ වන්නේ සියත කතු වැකියත් සමගයි. ඔබට සුබ දවසක්.